දංකල්පධන ෘතිය වේදී විසින් පිහිට වගන තිබෙන සංවිධාන ෘතිේී සංවිධාන හතලෙස්ස එකක් නියයෝජනි කරනවා. ඔවුන් සහප අතරාද වැදගස් සාකච්ඡාවක් පැවැත්වුණ. අපි දන්නවා අපරට වෘතිය වේදීන් ඉට කුඩා ප්‍රමාණයක්කින්නේ සාමාන්‍යෙන් ගත්තුත්. පේශ්‍රම ලකායන් සිර දහයක් පහලොත් අතර ප්‍රමාණඇතමයි ෘර්තිවේදීන්. එනිසා මේ ෘතවේදී ලංකාවතුළ රඳවා ගැනීම තමයි අපිරටේ ආර්ථික කාර්ක්ෂනතාවය ඒ වගේ ම අපිට අවශචන සේවාවන් ලබාදීමට හැකිබින්. නමුත් ආ්දුු ඉතාමත් මුද්ද ලෙස ඔවුන්ගේ ජීවිත විශ්ශාල ප්‍රමාණකට කඩාවැටින්කට බලපාන බදු පැනවීමක් සිදුකර. ඔවුන් පසුගිය මේ වසරේ පසුගේ කාලී දීර්ග අවස්ථාගණනාවක් ජනාධිපතිවරයා සමග මුදල් ලමාත්‍යවරයා ලෙස මුදල් අමමාත්‍යන්ස ලේකම්මරයා මහයන්ක අධිපතිවර ඇතක සාකච්චාර. නිසා රටත් ඔවුනුත් විශාල බලාපොරොත්තුවත් තිබන මෙම අයවැයි ඒකනින්. ඔවුන්නත ඉදිරිපත් කර තිබෙන අසාධාරණ අයුක්ති සහගත්ත බදුවලට යම් සංසෝධනයක් ගෙනදීවි කියෙන නමුත්. සිදදු සංස්ෝධන සිදු කරල නැහැ. අදා පෙරට සෞඛෙවේ පවත්තාගෙනන බැරි අආරබුදයක්ක් මුහදති තිබෙනවා විශසිද්්‍යයාල පවත්තාගැන බරි ආචාරය හි ගේක මුහුණදවින් තිබෙනවා ඒවාගේ බැංගු පද්ධති විාල ෘතයේවේදින් ප්‍රමාණයක් කටා අතරමියයන ඉංජිනේරුවන් ඒ වගේ ගනකාාධ කාරු නැතුව විශාල ප්‍රමාණ කටහැරයේ ප්‍රණාව ඇතිබෙන. සාධක ගොඩක් මධ්‍යිය තමයි රටේ ඉතාම දුස්ක සසාද ගොඩක් දේ තමයි රටේ ෘති ේද ැෙහි. හැබැයි ඔවුන් ජීවත්වීමටරන්නටපුකපුත්තමට ලැබෙන නැත්තන් ඔුන් කල්පනා කරන තවදකත් රටතුල නැදීමම පලක්නය කෙර. නිසා අ්‍ය වාර් ලෙස මෙ අසාධාරණ බද වෙනස් කළ යුතුයි. මොකද මේ බද්ද කිසි සේත්ම දැරිය හැකි බද්දක් නෙවේ. මේ මේ බදද ගෙවීීමමහරාවුන්ගේ මූලික ජීවනුවප ජීවන අවශ්‍යතාවන් දරුවන්ට අධ්‍යාපන දෙමව පෙන් බෙත කරදිින් වාහනය කුලියගේ. වාහන අයවාරකි වන්න නිවාසේ නයවාරික කිවන්න හධති මූලි ව ද ටිකොටත උුට ගරගන්න ැරිතත්යක් මතුව තිබෙනවා නිසා ආණ්ඩුව පිළිබඳ අවධානය යොමුකොට මේ වෘතිය වේදීම් මත පටවාතිබෙන අසාධාරණ බද්ධ යම් ලිහිල්කිරමක් කළ යතුමයි. ඒ පිළිබඳව ඔවන් ගන්න ෘතමේක්‍ර අමාර්ගවලට අප අපේසාහයලබාදනු දේශපාල ්‍යපාරැක් ලස අපි අපි පැත්තිනු ට දල් ක්‍රිය මාගල්ට යන ෑස්. එනිසා මෙම අසාධාරණ බදුපති පත්තිය අන්න වාර්ය වෙනස් කළේතුයි. ඕ විශේෂම ඔබ දන්නවා මේ බද්ධ හඳුන්නා දෙනකොට ඔවුන් අපේක්ෂා කරේ රුපියල් බිලින සය ආදායම. නමුත් දැන් තොරොතු වාර්තාවේ මිත්තුවන අවරු දවස්සං වෙනුට එහි ආදායම රුපියල් බිලින එකසිය පණහා එකසිය හැට අහතර ප්‍රමාණකට වර්ධනයවවි කලා. එනි සවුන් මේ බද්ධ පනවනකොට අපේක්ෂ කරපු වැඩි. අපේක්ෂ කළ ආදායමට වඩා වැඩිආදායමක් මේ බද්ධෙන් ලබිමින් තිබෙනු. එනිසා ඔන්න අපේක්ෂි ආදායමත් ති බුඩ නම් මේ බද්ධ හරහා ඊට වඩා වැඩිය ආදායමක් ලැබිමින් පෙන්නුම් කරන්නෙම අන්කවරක්වත් නෙවෙයි මේ බද්ධ මේ වෙලාවේ සංසෝධෙන් ලක් කළ හැකයි කියන කරුණු